ආයුබෝ වේවා. මේ උදාවන්නාව නා වසර ඔබේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන, ඔබේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන, නිදුක් නිරෝගීමත් යහපත් කාල පරිච්ඡේදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් ඔබ බලාපොරොත්තුෙන් හිටියා ගොඩ දෙනෙක් කතා කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා. මේ සිංහල අවුරුද්දාවත් එක්ක මේ සිංහල අවුරුද්දා වෙන දවසේ ඉඳලා ලබන වසර සිංහල අවුරුද්ද උදාව දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබේ ලග්නයට කොහොම වේවිද කියලා කතා කරන කියලා. ඒ වගේම මේ වසර තුළ යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් යොමුනා මේ සිංහල අවුරුදු නැකත් සම්බන්ධ කාරණා තුළ විශේෂ වශයෙන්ම ජ්‍යොතිෂ්‍යවේදීන් පරස්පරම තරන්ද ඔවුන් සමග යම්කිසි ආකාරයෙන් ගැටලු ඇති වෙන්න, ගැටුම් ඇති කරගන්න පවා මතභේද වලට තුරුදුන්නු කාරණා සිද්ධ වුණා. ඉතින් ඒක තුළ ගොඩක් මේ යම්කිසි අපේ සංස්කෘතිය තුළ කටයුතු කරන ඒ සිංහල අවුරුදු නැකත් කාලයක් තිස්සේ නිවැරදිව කරගෙන ආපු අයට ප්‍රශ්න ගැටලු මතුවුණා. ගොඩක් අය මට මැසේජ් කළා මොකද ඔබතුමා කියන්නේ කියලා. ඒ ඇත්තටම වෙන කිසිම තර්කයක් නැහැ. මේ දේ තුළ අර සමහරු කියන නෑ ඕක මොන නැකත කරත් අපි හරි විදිහට මනස තුළ හරියට විශ්වාසයෙන් කටයුතු කළොත් ඕක දේ සාර්ථක වෙයි කියලා. ඒ දේත් වරදක් නැහැ කියන දේ. නමුත් අපි මේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය මේ සිංහල අවුරුද්ද සූර්ය මංගල්‍යය සමරන්නේ. ඉතින් සූර්ය මංගල්‍යය කිව්ව ගාම සූර්ය සූර්ය වන්දනාව සූර්ය මංගල්‍ය සමරන්න සූර්ය නැති රැයකට වඩා මම දක්වන කාරණා සාමම යම්කිසි ආකාරයක පරිශීලන කරපු පොතපත ඒ හැම දෙය ගැන මම පොඩ්ඩක් හෙව්වා. ඒ හෙවුණු හැම කාරණාවක් තුළම ඒ දවල් කාලයේ සමරන්න පුළුවන් උදෑසන සම ඒ දේ කරන්න පුළුවන් නැකත් කටයුතු අතිශයම යහපත්. ඉතින් තර්කයක් නෑ ඒ සම්බන්ධ කාරණා තුළ. එනිසා ඔබ මංගෙන් වචනයක් බලාපොරොත්තු වෙනා මට කියන්න තියෙන්නේ මේ උදෑසන නැකත් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වෙනවා නම් වඩා යහපත් කියලා. ඒ වගේම මම ඔබට වීඩියෝ අවසානයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරන ඒ තත්වයන් ඒ වෙලාවල් තුළ කරන ආකාරය ගැන පිළියම් පිළිවෙත් එක්ක. ඒ නිසා රැඳිලා ඉන්න මේ වැඩසටහන තුළ අපි පියවරෙන් පියවර කතා කරගෙන යමු. මේ තත්වයන් තුළ මේ වසර මොන දේ වුණත් මොන තත්වය තුළ වුණත් ඔබට ගොඩ යන්න ක්‍රමය අපි කතා කරමු. කලබල වෙන්න එපා කිසිම දෙයකට. ඔබගේ තත්ත්වයන් තුළ කටයුතු කරන් යන්න. ඉතින් මේක පොදු පලාපලකතනයක. ඒක නිසා මේ දැන් පොදුවේ ගත්තොත් එක ලග්න ගත්තොත් බිලියන ගාණක් කියනකොට හැමෝටම මේ විදිහට වෙනවද? නෑ. ඔබේ පුද්ගලික සරණ තුළ දෙන පිහිටීම් අනුක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඒව හරියාකාරව කළොත් ඔබට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ කියන ධනාත්මක දේවල් යහපත් දේවල් අත්පත් කරගන්නත් අයහපත් දේවල් මිදීම ලබන්නත් හැකියාව පවතිනවා. ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් තුළ ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් දසාවන් තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක්කෝ ඒ රාශක තත්ත්වයන් ඒ හැමදේම මගහැරවන ජීවිතය ජය ගන්න පුළුවන්. ඔබට මේක විශ්වාස නැත්තම් ගිහින් මගේ පහුගිය වීඩියෝල කමෙන්ට්ස් බලන්න. ගොඩක් අය සාක්ෂි දරලා තියෙනවා ජීවිතේ නරකයි කිව්වා වෙලා බලද්දි හොඳම නැති කාලයක් කිව්වත් මේ කාල සීමා තුළ මේ පිළියම් පිළිවෙත් තුළ ජීවිතේ හිතාගන්න බැරි ජීවිතේ හොඳම කාලයක් සාර්ථකත්වයෙන් ගොඩනගන කාලයක් කරගත් හැටි ඔවුන් සාක්ෂි දරලා තියෙ මේ හැමෝම. ඒ නිසා ඔබත් සාක්ෂි නොදරුවට කමන්නේ මේ කියන දේ අහලා ඔබ ජීවිතේ ගොඩ යන අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි වියුත්. ඒකයි මගේ එකම ආරම්භක. මං කිසිම ආකාරයකින් හොඳට මතක තියාගන්න ඔබේ මුදල් අය කර හෝ නොකර ඔබ මම කවදාකවත් කේන්සටහන් පරීක්ෂා කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් මේක සඳහන් කරන්නේ නැහැ. මේ channel එකේ නම්බර් එක නම් ඇති. ඒ හැර වෙන කිසිම දෙයක් නැහැ. ඒකෙන්ද මාව ඔබට සම්බන්ධ කරන්න විදියක් නැහැ. කවුරු හරි මගේ නමින් කතා කරනවා නම් ඒ මම නෙමෙයි. ඒක නිසා බොරුවට මුදල් නාස්ති කරගන්න එපා. මං ඒ විච්ච සිද්ධිය ගැන ඔබට මුලින් කිව්වා. පහුගෙවට සරහන් තුළ හැම වෙලෙම කියන අවශ්‍ය නැහැ. ඒ නිසා මං කියලා රැවටලා ඒ වගේ දේවල් අපරාධය ඔබේ මුදල් නාස්ති කරගන්න එපා. මට ඕනේ මේ ජීවිතේ මුදල් හම්බ කරන්නත් ව්‍යාපාරයක් කරන්නත් මේ ජ්‍යොතිෂ්‍ය තුළ මං දන්න කාරණා තුළ මේ කියන ක්‍රමවේදයන් තුළ ජීවිතේ ඔබ ගොඩ යන්න ඔබ අනතුරු වලින් ගැලවෙන්න. ඒකයි විය යුත්තේ. පුද්ගලයන් සටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. කොහෙත්ම ඔබට පුළුවන් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව තමන්ට හැකි පරිමාණයෙන් සමහර විදේශගතලා ඉන්නට සමහර දේවල් කරන්න අමාරුයි. කරන්න පුළුවන් විදිහට තමන්ට කරන්න පුළුවන් අවම වශයෙන් භාවනාවක් හරි තුළින් මේ ජීවිතය ජය ගන්න ඔබ උත්සාහ කරන්න ඔබට දිනන්න පුළුවන්. කොහෙත්ම කලබල විය යුතු නැහැ. අපි එහෙනම් බලමු කොහොමද මේ උදාවන සිංහල අවුරුද්ද 2024 අප්‍රේල් 14 ඉඳලා 2025 අප්‍රේල් 13 ඉඳලා දක්වා කාල සීමාව තුළ ඔබේ ලග්නයට හැසිරීම කොහොම වේවිද, කොහොම වුණත් අපි කොහොමද ජීවිතේ දිනන්නේ මේ වසර තුළ කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ දෙවෙනි රාශිය ලග්නාධිපති ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා වූ වෘෂභ ලග්නය, වෘෂභ ලග්නයේ ආයබෝන්. ඉතින් මේ සුවිශේෂ 2024 වසරේ සිංහල අවුරුදු උදාව ඉඳලා 2025 සිංහල අවුරුදු උදාව දක්වා, ඒ කියන්නේ 2024 අප්‍රියල් 13 17 ඉඳලා 2025 අප්‍රියල් 13 දක්වා කාල සීමාව වෘෂභ ලග්න හිමියන්ට කොහොම වේවිද? නිවැරදිව
කොහොමද මේ වසරේ හැසිරීම, ආර්ථිකමය හැසිරීම, සෞඛ්‍ය, පවුල් ජීවිතය, අධ්‍යාපනික වශයෙන් මේ සියල්ල ගැන අපි දැන් කතා කරමු. මුලින්ම අපි කතා කරන්න කැමති ඉතින් ආර්ථික ගැන, රැකියාව, ව්‍යාපාර කොහොම වෙවිද කියලා. ඉතින් ඒ නිසා අපි ඒක ගැන කතා කරමු මුලින්ම යමු. නමුත් මේ ග්‍රහ පීඨීම ගැන කතා කරමු. මේ වසර උදා වෙන විට ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය ඔන්න රාහු බුධ සමග සංයෝග වෙලා උච්ච භාවයෙන් යුතුව 11 වෙනි භාවයේ අයස්ථානයේ තැන්පත් වෙලා ඉදී තමා මේ උදා වෙන එක. ඉතා සුවිශේෂී වූ ග්‍රහ පීඨීමක්, ඔන්න වාසනාවන්ත ආරච්චි රසක් කියන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම චන්ද්‍රය ඔබගේ දෙවැන්න ධනස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම කේතු ඔබගේ පස්වැන්න ඉදදී රවිගුරු ඔබගේ 12 වෙනි ඉන්නවා. වගේම ඔන්න යෝගකාරක සෙනසුරු කුජ සමග සංයෝගමේ ඔබගේ දසවැන්නේ රැකියා ස්ථානය තුළ තැන්පත් වෙලා ඉන්න. ඉතින් මෙන්න මේ පිහිටීම තුළ මේ ඇරඹෙන මේ අලුත් වසර ඇත්ත වශයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට වාසනාවන්තම වසරක්. මම ඔක රාහු මාරුවත් එක්කම කිව්වා ඔබට විශේෂිත වූ කාල පරිච්ඡේදයක් නිර්මාණය වෙනවා කියලා. ඔන්න ඒ උච්චතම අවස්ථාවට ඔබ දැන් පැමිණලා ඉන්නවා. ඔන්නම් මේ වසරේ අප්‍රේල් මාස 2025 අප්‍රේල් මාස දක්වා කාල සීමාව තුළ ඔබගේ වෘත්තීය ජීවිතයේ රැකියාව ගැන කතා කරොත් විශේෂයෙන්ම රැකියාව තුළ යහපත් වෙනසක් සිද්ධ වෙන කාලයක්. يعني යහපත් විදිහට එකෝ රැකියා ස්ථානීය මාරු වීම නැත්නම් ඔබ රැකියාවේ කරන ස්ථානයේම රැකියා මාරුවක් යහපත් පැත්තට, අයහපත් පැත්තට නෙමෙයි සිද්ධ වෙනවා. නැත්නම් ඔබ බලාපොරොත්තු වුණා නම් ඔන්න ඔය රැකියාව පොඩ වෙනස් කරගන්න ඔබ වෙන ටිකක් ඉහළ විදිහේ බලාපොරොත්තුවක් එක්ක, අරමුණක් එක්ක, ඉලක්කයක් එක්ක කටයුතු කරන රැකියාවේ ඉදිරියට යෑම. ඔන්න ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඔබට ප්‍රබල අන්දමින් ලැබෙන වාසනාවන්ත වසරක් තමා මේ සිංහල අවුරුද්දෙන් උදා වෙන්නේ. ඒ වගේම රැකියාවේ උසස් වීම, තනතුරු ලාභ බලාපොරොත්තු හිටියන අන්න ඒ සඳහා යොමු වීමට, ඒකට නියමිත වූ පසුබිම සැකසෙන කාල පරිච්ඡේදයක් ඔබගේ ඉලක්කය සඳහා ළඟා වෙලා හිතේ සතුටින් ඔන්න රැකියාව තුළ ජයග්‍රහණයක් අත් කරගන්න හැකියාව ලැබෙනවා. වගේම ඉතින් හිතනවා ඔය රැකියා ලාභ, තනතුරු ලාභ ලැබෙනවා, මේවත් එක්ක කොහොමද මේ ආර්ථිකයට බලපෑම, ඔබගේ පඩිය වැටුප කොහොම වේවිද කියලා. ඔබ වැටුපේ වැඩිවීමක්, පඩිය වැඩිවීමක්, ආදායම් තත්ත්වය ඉහළ යාමක්, ආර්ථිකය ශක්තිමත් වීමක්ද ඍෂභ ලග්න හිමියන්ට ඔන්න බලාපොරොත්තු විය හැකි වාසනාවන්ත සුභවාදී වසරක් තමා මේ උදා වෙන්නේ. ඒ වගේම රැකියා අහිමිව හිටියනම්, රැකියාවක් නොමැතිව හිටියනම් ඔන්න වෘෂභ ලග්න හිමියන්ට හොඳ ආරංචි ලැබෙන, රැකියාවට කැඳවුම් ලැබෙන, බලාපොරොත්තු රැකියාවට සම්බන්ධ වීමට හැකියාව ලැබෙන ආදායම් මාර්ග සැකසෙන කාල පරිච්ඡේදයක්. රැකියාවක් වෙනුවෙන් විතරක් බලන් ඉන්නවා නම් එහෙමයි. නැත්නම් ඔබ මේ කාලේ ඔන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවොත් ඔන්න අලුත් විදියට හිතලා, අලුත් අදහස් තුළ, වෙනස් විදිය ව්‍යාපාර තුළ, අර දැන් සාම්ප්‍රදායික හැමතැනම වෙන විදිහේ ව්‍යාපාර වලට වෙනුවට ටිකක් වෙනස් විදිය ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔබ විතරයි මුල් කාල සීමාව තුළ ඒ ව්‍යාපාරය කරන කෙනා, ඔබේ සීමාව තුළ හෝ වේවා. අන්න ඒ වගේ ව්‍යාපාර පැහැදිලි මම කියන්න උත්සාහ කරන දේ, කියන්නේ ඔබට තරංගයක් නැතිව ඔබට ඉදිරියට යන්න පුළුවන් ව්‍යාපාර සඳහා අවධානය යොමුන කාල සීම දැනට පවත්නන ව්‍යාපාරයක් ගත්තත් වෘෂභ ලග්න හිමියෝ වෙනස් විදිහටලා අමුතු වෙනසක් කරන කාලයට තාලයට ගැලපෙන අන්දමින් ඒ ව්‍යාපාර ගොඩනගන්න දියුණු කරන්න ඔබට අදහස් වෙනවා. අලුත්ම විදිය නවමු අදහස් පහළ වෙනවා. අන්න ඒ අදහස් ක්‍රියාත්මක කිරීම තුළ ඔබට යම්කිසි ප්‍රබල වෙනස්කමක් ඉදිරියට යෑමක් බලාපොරොත්තු විය හැකි ඔබේ ව්‍යාපාර තුළ. ඒ වගේම තමන්ගේ හැකියාව දක්ෂතාවය තුළින් ඔන්න ව්‍යාපාරික දියුණුව ලබන, ව්‍යාපාර ආරඹන්න හැකියාව පවතිනවා මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒක නිසාවෙන්ම ඔන්න වෘත්තියත්වයට, ආර්ථිකයට යහපත් කාලයක් උදා වෙලා තියෙනවා. රාහු ගහයත් දස 12 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. සිකුරුත් මේ කාල සීමා තුළ උච්චව 11 වෙනි, රාහු 11 වෙනි තැන්පත් වීම කියන්නේම ජ්‍යොතිෂ තුළ තලකන්නේ ප්‍රබල ධනයෝගයක් විදිහට. ඔන්න තින්දා මේ කාලේ ඔය හදිසි ධනලාභ ඇතිවීම මම එක මුලින් කියලා තියෙනවා. හදිසි ධනලාභ ඇතිවීම මේ වසර පුරාවටම බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයන් නිසා ඔන්න දේපොළ ඉඩකඩම් ලාභ වගේම මුදල් ලාභ ඇති වෙන කාලයක්. මේ සමහරු මේ හදිසි ධනලාභ කිව්ව ගම හිතන්නේ මේ ස්විප් ටිකට් ඇදෙනවා කියලා. ස්විප් ටිකට් හැමෝම කියනවා ස්විප් ටිකට් ගත්තර ඇදෙන්නේ නේ ඔය අනම්මනම් කියලා. නෑ, ඒක එක පැත්තක් විතරයි. පොඩ්ඩක් බුද්ධියෙන් හිතන්න, ධනලාභ කියන අදහස් ගන්න ස්විප් හදිස්සිය ලැබෙන ස්විප් පැදිලි විතරක් නෙමෙයි, ලොතරැයි වාසනා විතරක් නෙමෙයි. සමහර විට ඔබ කරන කාර්යයන් තුළ තරමක් දුරට ඔබට බලාපොරොත්තු වුණට වඩා ලාභ, ඒකත් ධනලාභයක්. නැත්තම් ඔබට ඔය පරම්පරාවෙන් හෝ යම්කිසි අන්තමකින් හිමි වෙන තිබ උරුමයක් ලැබෙන කාල පරිච්ඡේද. එහෙමත් නැත්තම් ඔබ කරන මොකක් හරි යහපතක් උදෙසා ඔබට පෙරලා ඔන්න මූල්‍ය මේ වශයෙන් ලාභයක් ලැබෙන පුළුවන්. ඔය වගේ එකී නොකී
ගොඩා ක්‍රම තියනවා මේ ලොතරයියක් විතරක් කියලා හිතන්න එපා. නැත්තම් මේ හැමෝම මේ හදිසි ධනලාභ කිව්ව ගාම ලොතරැයි පස්සේ ඔය ඔට්ටු සෙල්ලම් කරන්න ඒ වගේ පැත්තට යොමු වෙන ඉඩ කඩ වෙනවා. ඒ වගේ බුරු දේවල් පස්සේ දුනට වඩා ලොතරැයියක වාසනාව ඉඳලා ටලු ගැබලට කමන්නේ. ඕක සමහරු ගිහිලා කෙලින්ම අර දාස් ගණන් වේදකලා දවස ගානේ ලොතරැයි ගන්නවා. ඒක නිකන් එක අතකින් අර මත්ද්‍රව්‍ය මත්පැන් දුම් බෙටි වලට ඇබ්බැහි වුණා වගේම තත්ත්වයක්. ඒ වගේ දෙයක් නෙමෙයි කළ යුත්තේ. ලැබෙන තියෙන මාර්ගයේ එකිනෙකාගේ වෙලාව අනුව වෙනස් වෙනවා. සමහර රටවල ලොතරැයි ලාභ වෙන්න පුළුවන්. සමහර රටවල වෙනත් වෙනත් ක්‍රම වලින් වෙන්න පුළුවන්. හැබැයි ඔබ හැම ධනලාභ කිව්වසනින් සියලු වෘෂභ ලග්න හිමියන් ලොතරැයි ලාභ අත් වෙනවා කියන එක නෙමෙයි. මේකේ අදහස වැරදිලා තේරුම් ගන්න එපා. ඒ වැරදිලා තේරුම් ගැනීම නිසා වෙන අගතිය වළක්වා ගන්න මම පොඩක් එක තේරුම් කරේ. පරිස්සමෙන් ඒ තන්ත්‍ය තුන කටයුතු මොකද හේතුව? ලැබීම් යහපත් වගේම ඩබල් වියදම් වෙනවා. ඇත්තරම කතාව ගත්තොත් දෙගුණ එක විතර ඉදක ආදායම් තත්ත්වයට වඩා ඔබට පාලනය කරගත නොහැකි අන්දමේ වියදම් වැයපස වැඩි වෙන. හැබැයි මේ කිසිම දෙයක් අර අත්‍යවශ්‍ය කාරණාවලට වඩා විශේෂ වශයෙන්ම අනවශ්‍යද ඔබගේ සීමා රහිතභාවයේ සැලසුම් සහගත නොවීම හේතු කරගෙන තමයි ඔන්න වැය සිද්ධ වෙන්නේ. එතකොට අර කොච්චර යහපත් ධනය ලැබෙන කාලයක් වුණත් ඔබට ඒක යහපත දැනෙන්නේ නැහැ. ඇයි යහපත දැනන්නේ? කොයි වෙලෙත් ලැබෙන මුදල අතරින් කලින් වියදම් වෙනවා. එතකොට මොකද්ද ඔගේ තියෙන සුබ කියලා අහන්න තරම්ම ප්‍රශ්නයක්? අය පහනම් වැය 8යි. එතකොට සෑහෙන ගැටලුවක්. එතකොට කොච්චර සුබ කාලයක් වුණා සුබ නැහැ. හේතුව ණය වෙන්න වෙලා නැත්නම් තැම්පත් ධනේ යාන්තම් එකතු කරන් හිටපු ධනේ නැති වෙනවා. ඒ තත්ත්වෙටපත් වෙන්න එපා. ඔබ බුද්ධිමත් වේදම් පස හිගෙන හිතුවොත් මේ කාලේ ලැබෙන දේ උපරිමයෙන්ම පළපෙන උපරිමයෙන්ම ලැබෙන මුදල් මේ කාලේ ආයෝජන වශයෙන් ඔබට සාර්ථක වෙන්න හැකියාව පදන්නේ ආයෝජනය කරලා මුදල් ලැබෙන මුදල් වලින් ලාභ උපයන්න හැකියාව පදන්නේ ව්‍යාපාරවල ලාභ උපයන්න බලාපොරොත්තු වෙන තියෙනවා. එහෙනම් පුළුවන් තරම් අනවශ්‍ය වේදම් කපා හැරලා උපරිමයෙන් උත්සාහ කරන මේ වසර තුළ ආයෝජන තුළ ව්‍යාපාර ආයෝජන හෝ වේවා කොටස් බැඳුම් කර හෝ ඕනෑම විදිහේ ආයෝජනයක් නීති අනුකූල මාර්ග වලින් පමණයි. වැඩි පොලියක් දෙනවා කියලා හොරුන්ට කියලා සල්ලි පුදලා එන්න එපා. ඒ වගේ තත්ත්වයන් අපේ රටේ අදටත් තියෙනවා. මේ සත්‍යයකට දෙර කලින් අහුවෙලා සම්පූර්ණ ලොකු මාධ්‍ය ආවරණයක එක දැනුවත් කළත් සත්‍ය දෙක තුනක් ඇදී තව අලුත් එක්කෙනෙක් ඇවිල්ලා මෙන්න වැඩි ගාණක් දෙනවා කියලා අලුත් ක්‍රමයක් කිව්ව ගමන් අපේ මිනිස්සු ගොඩක් අහුවෙනවා. ඒ වගේ වට අහුවෙන්න පන්නේ. ඒ වගේ පැති වලින් තමයි අනවශ්‍ය විදිහට මුදල් බැහැර වෙන්න හේතු කාරණා තියෙන්නේ. ඒක නිසා කල්පනාකාරී බුද්ධිමත් ධනය මූල්‍යමය වශයෙන් මුදල් ආර්ථිකය හසුරවන්න කළමනාකරණය කරන්න වගේ බලාගෙන වෘෂභ ලග්න හිමියෝ එහෙම වුණොත් මේ වසර කියන්නේ ඔබේ ජීවිතේ වෘත්තිමය වශයෙන් ආර්ථිකමය වශයෙන් අතිශයින් පෙරලිකාර වර්ෂයක් වෙනවා නොඅනුමානයි. එනිසා ඒ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මම කියන්නේ මේ අලුත් විදිහේ ව්‍යාපාර ආරම්භ කරන්න උත්සාහ කරනවා කියලා. ඒ ව්‍යාපාර සඳහා ඔබ කිසිසේත්ම මහා ලොකු විදිය ආයෝජන කරන්න බලාපොරොත්තු වෙන්න එපා. දැන් මේ වෙලාවේ අතේ සල්ලි නැහැ. දැන් බණි අතේ සතේ නැහැ. මට කොහෙද ව්‍යාපාර පටන් ගන්න කියලා නැහැ. ව්‍යාපාර කියන්නේ ඔය සුළුවෙන් ආරම්භ කරලා ඉදිරියට යන පුළුවන් ඕන තරම් ආයෝජන මාර්ග තියෙනවා. දැන් ඇත්ත කතාව ගත්තොත් මේ තාක්ෂණය ඔස්සේ වුණත් තමන්ගේ දැන් මුලින්ම කිව්වනේ තමන්ගේ හැකියාව තුළ පදනම් කරගත්ත ව්‍යාපාර රැකියාවලත් යන්න පුළුවන් කියලා. එහෙනම් උත්සාහ කරන්න ඔය අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ හැකියාව උපයෝගි කරගෙන ඔය විදේශ සමාගම් සමග කටයුතු කරලා හෝ ඔය තියෙන ඔය ෆයිව වගේ ප්ලැට්ෆෝම්ස් තුළ ගිහිල්ලා මුදල් හම්බ කරගන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළ ඔබගේ හැකියාව පෙන්වලා හැකියාව තුළ දක්ෂතාවය තුළ ක්‍රියාත්මක වෙලා හැකියාව ඔබට පියවරෙන් පියවර ඉදිරියට යන්න හැකියාව වාදිනවා. සමහරක් වෙලාවට ආයෝජනයේ බිඳුවයි ලාභ උපරිමයි. අන්න ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. සමහරු සල් ඇතේ සතේ නැතුව කොහොමද ව්‍යාපාර කරන්න කියලා අහන්න ඇයට තියෙන දෙන උපරිම උත්තරය ඔක තමයි. කිසිම ආයෝජනයේ මුදලක් ආයෝජනය නොකර තමන්ගේ දක්ෂතාවය කුසලතාවය පමණක් ආයෝජනය කරගෙන හම්බ කරන්න පටන් ගන්න පුළුවන්. එකපාර ලොකු ඉලක්ක වලට යනපද පහුගිය කාල සීමා තුළ විශේෂයෙන්ම ඔය ගිය වසරට කලින් කාල සීමා තුළ වෘෂභ ලග්න හිමියන්ට තිබ්බේ පටන් ගත්තද ගහක් හිටගොදගේ පළදාව වුණා පටන් ගත්ත ගමන් ලාභ වුණා වගේ මානසික තත්ත්වයක්. හැබැයි ඒක දැන් චුට්ටක් තුරන් වෙලා ඔන්න ඉවසීමෙන් යුතුව පියවරෙන් පියවර ආර්ථිකමය දියුණුවට යන උත්සාහ දරන වගක් වෘෂභ ලග්න හිමියන්ට කැපී පෙනෙනවා. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදයෙන් ඉදිරියට විශේෂිත ගුරුමාරුවක් සිදුන මේ පළවෙනිද මෙතෙක් කාලයක් ඔබගේ 12 වෙනි භාවයේ ගමන් කරපු ගුරු ඔබගේ ලග්න භාවයට පැමිණෙනවා. සතුරු භාවයට පත් වෙනවා කියලා කිව්වත් සාමාන්‍ය වෘෂභයේ තුල ගුරුගේ හැසිරීම තුල අයහපත් දේ වීම ටිකක් සෑහෙන අවමයි. ඒක නිසා ගුරු ලග්න භාවයේ පැමිණීමත් එක්ක තවත් පැත්තකින් යහපතකුත් තියෙන නිසා ඔන්න මේ මාසය පස්සේ ජීවිතේ ප්‍රබල වෙනස්කමක් සිද්ධ වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ තත්ත්වය විශේෂ වශයෙන්ම ඔබ මූල්‍යමය වශයෙන් කතා කරොත් වියදම් පාලනය කුලව කළමනාකරණය කරොත් ඒ දේ තුළ සුබ පමණක්ම ඔබට අත්පත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කළොත් දැන් පහුගිය කාලේ පුරාවටම වසරක් එකමාරක් දෙකක් තිස්සෙම
මටත් එක කියන්න එපා වෙලා තිබ්බේ. කියන්න අකමැත්ත නිතර තිබ්බේ. පෞද්ගලික කුටුම්භ ජීවිතයේ ඉතාමත් අසාර්ථකයි කියන එක පහුගිය කාලේ කතා වුණේ. ප්‍රශ්න ගැටලු ඇති වුණා, මතු වුණා, ඇත්තටම හිත රිදීම් බිඳීම් ඇති වුණා. දෙන්න දෙයත්තකට වෙලා හිටියා. සමහරක් අර එක ගෙදර හිටියත් කතා බහ නොකර හිටියා. කතා බහ කළත් හිතේ හොඳ තිබ්බේ නැහැ, කිසිම බැඳීමක් තිබ්බේ නැති කාලයන් ගෙවි. ඔන්න ඒ කාලය අවසන්. ඔන්න පෞල් ජීවිතය තුළ සාර්ථකත්වය ඇති වෙන කාලය, අගහිංකම් අඩු වෙන කාලය. ඔන්න පහුගිය කාල සීමා තුළ අගහිංකම් හේතු කාරණාවන් අන්න ඒවා අඩු වෙන කාලය. තමන්ට කියලා නිවසක් බලාපොරොත්තු වෙන, නිවසක් ඉදිකරන බලාපොරොත්තු වෙන, ඔන්න ඔබගේ ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැකියාව. ගේ දොර ඉඩකඩම් වාහන ලාභත් ලැබෙන, වාහනයක් තිබ්බ නැත්නම් වාහනයක් ගන්න ආසයි කියන, නැත්නම් දැන් තියෙන වාහන රටයක් ඔබේ හීනමබු වාහනයට යන්න බලාපොරොත්තු වෙන, තිබ්බට වඩා හොඳ වාහනයට යන්න ඔන්න මේ අවස්ථාව. නිවසක් පරණ නිවසක් තිබ්බ ඔක අලුත් වැඩියා කරගෙන ටිකක් අලුත් විදියට හිතන්න බලාපොරොත්තු වෙන, ඔන්න මේ කාල සීමා තුළ ඒකට කාලය යොමු වෙවිලා තියෙනවා. එහෙනම් පෞල් ජීවිතේ කුටුම්භ ජීවිතය ඇතුළෙත් වෙනදට වඩා, අර වෙනදට වඩා කියලා කතාව වෙනදට වඩා ගොඩාක් හොඳයි. සතුට සැනසීම වර්ධන තත්ත්වය. මොකද පෞද්ගලික සැනසීම කියන්නේ අත්‍යවශ්‍යම කාරණාවනේ. ඔන්න සැනසීම කියන දේ යහපත් වෙද්දී ඔබට හැමදේම ගොඩක් වෙනස් වෙන්න බලන එක නිසා දැන් එක පැත්තකින් මූල්‍යමය වශයෙන් ආර්ථිකමය දියුණුවත් එක්ක ඒක පෞද්ගලිකව ඩිරෙක්ට් බලපාලා අගහිංකම් නැති වෙලා ඔන්න පෞද්ගලිකය තුළ බැඳීම් වර්ධනය වෙනවා, සතුට වර්ධනය වෙනවා. ඒ වගේම දරු දැරියන් සමග විශේෂයෙන්ම අර සතුටින් තම සමීහ බිරිඳ දරු දැරියෝ පවුල් අනිකුත් ඇත්තම සතුටින් ගත කරන්න හැකියාව පවතිනවා. හැබැයි වැයපසට ප්‍රබලම ඊළඟ තත්ත්වයක් වෙන මේ විවාහක වෘෂභ ලග්න හිමියන්ට, ඔබගේ දරු දැරියෝ ඉන්න වෘෂභ ලග්න හිමියන්ට ඔන්න දරුවන් සම්බන්ධයෙන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වියදම් කරන්න සිද්ධ වෙන කාලය. ඔබේ අධ්‍යාපන කටයුතු වලත් ඒක අපි අධ්‍යාපන ඇතුළ කතා කරමු. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් වැඩි වියදමක් දරන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් තමයි එන්නේ. එහෙනම් අර අයවැය පරතරය පිරිමහා ගන්න ඔබ පොඩ්ඩක් සැලකිලිමත්ව බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ අර නිවස ලස්සනට තියන් ඉන්න ඔබ උත්සාහ කරනවා. අර පහුගිය කාලට සාපේක්ෂව පොඩ්ඩක් තීන්ත කාලා දොර රජන දාලා අමුතු විදිහේ වෙනසක් ලස්සනකින් ඉන්න. ඒකත් මානසට එක පැත්තකින් මම හැමදාම කියනවා නිවස පිරිසිදුව අර නිවස තුළ යම්කිසි ආකාරයකින් නිදහස සැනසීම ප්‍රියත්වය තිබ්බොත් ගොඩක් ප්‍රශ්න උත්තර එනවා කියලා. අන්න ඒ తත්වය තමයි ප්‍රධාන හේතුව නිවසත් ලස්සනට තියාගෙන පිළිවෙල තියන් ඉන්නවා. ඉතින් ඔන්න පිළිවෙල තියන් ඉඳි කෙනෙක් පොඩි හරි හැඩි ක්‍රීමක් වල කේන්ති නයි යනවා. උෂපර ලග්න හිමියා ගැන කුකුළු කේන්ති කාර්යයන්නේ පොඩ්ඩ බැරියෙන්ද බෑනේ. නිකන් කඩාපාත් වෙනවනේ තියෙන දා. ඒ වගේ තැන්වල පොඩි පොඩි ආරවුල් වෙනවා. ප්‍රබල ආරවුල් නෙමෙයි. නමුත් ඒක කියන්න ඕනේ නැහැ. ඉතින් පෞද්ගලිකවද කොහොමවත් ගැටලු වෙනවනේ. ඉතින් නමුත් එක්කෙනෙකුට කේන්තියක්ද අනිත් කෙනා පොඩ්ඩක් නිහඬව හිටියොත් ඔබ බුද්ධිමත් මේ කාල පරිච්ඡේදයේ බුද්ධිමත් භාවයත් එක්ක ඉවසීමෙන් කටයුතු කරොත් මේ භෞතිකමය ලස්සන නිවසරේන ඔබේ පෞද් ජීවිතය ඇතුළටත් ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ බලාපොරොත්තු වුණා කිව්වේ අර මං කිව්වේ පරම්පරාවෙන් හරි කොහෙන් හරි ඉඩමක් කඩමල් ලැබෙන නෑදෑයක උරුම වෙන්න තිබ්බනම් ඔර හිතවතෙන් හරි ලැබෙන දෙයක් තිබ්බනම් ඔන්න ඒක මේ කාල සීමා තුළ ඒ දේවල් ලැබෙන කාලය. හැබැයි පෞද් ජීවිතය එහෙම යහපත් වෙද්දි එක පැත්තකින් ඔය ගැබිනි මව්වරුන් පොඩ්ඩක් දරුපල ප්‍රවේශම් කරගන්නවා. කලබල වෙන්න එපා. මේවා කියන්නේ කලබල වෙන්න නෙමෙයි, මානසික වැදවැටෙන්න නෙමෙයි. ඔබ ප්‍රවේශම් වෙන්න ඔය අනතුරුදායක විදිහේ දේවල් නොකර ටිකක් පරිස්සමෙන් කල්පනාකාරීව කටයුතු කරොත් ඒක වෙනස් කරගන්න පුළුවන්. අපි මේක කලින් දැනගෙන කියන්නේ ඒක වෙනස් කරගන්න නොකිය ඉඳලා කල්පනාකාරීව නැතිව ගිහිල්ලා ඇදවැටිලා හෝ මොකක් හෝ හේතුවක් උඩ අනතුරක් වුණොත් ගැටලුවනේ. එහෙනම් කරන්න මේක වෙන්න කලින් කියලා තිබ්බොත් ඒක නොවෙන්න වගේ බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔය දරු ගැබ ප්‍රවේශම් කරගන්න උත්සාහ කරන මේ කාල සීමාව තුළ එහෙමනොත් ඒ தත්ත්වය මගහරවා ගන්න පුළුවන්. අර මොකද සෞඛ්‍ය ගැන කතා කරලා තව විශේෂයෙන්ම මම දේවල් ටිකක් කියන්න ඒ தත්ත්වයන් තුළ ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම දැන් ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා වලට කොහොමද? අන්න ඒකටත් අතිශයම සුභවාදී කාලයක් යහපත් සම්බන්ධතා ගොඩනගෙන කාල සීමාවයි. ඒ කියන්නේ මොන පහුගිය කාල සීමාව තුළ බැඳීම් කියන தත්ත්වයන් තුළ වෘෂභ ලග්න හිමියා පුළුවන් පැටලී සහගත தත්ත්වයක හිටියේ. ඔය ගොඩක් දුර සමහරකට විවාහක අය පවා නොගැලපෙන ඇසුරුකම් ඇති කරගත්ත ඒවා හේතු කොටගෙන විවාහ ජීවිතේ, පෞල් ජීවිතේ, කුටුම්භ ජීවිතේ ඇතුලේ ටිකක් ප්‍රශ්න කරදර වැඩිපුර ගොඩනැගුණානේ. දෙදෙනා අතර විශ්වාසය පළුදු වෙන්න හේතු කාරණා වුණානේ. හැබැයි දැන් අවිවාහක අයට කියන දේ ඒ පැත්තෙන් බැඳීම් ගොඩනැගීම යහපත්නේ. දැන් විවාහක අයට නැතත් හැමං යහපත් විදිය බැඳීම්, ඒවා විවාහකින් කෙලවර වෙන විදිහේ බැඳීම් ගොඩනැගෙන කාලයක් වගේම ඔන්න අවිවාහක අයට මංගල යෝග යෙදෙන කාල පරිච්ඡේදයක්. ඒ දේ තුළ ඔබේ ආකර්ෂණය වර්ධන වන කාල පරිච්ඡේදය, ඒ ආකර්ෂණයේ භාවය හේතු කරගෙන ඔය ජීවිතය තුළ විරුද්ධ ලිංගික ආකර්ෂණය වීම තුළ යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගන්න හැකියාවත්
පවතිනවා. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනයකට තුන කතා කරොත් මේ කාලේ ඔබගේ විශේෂයෙන්ම ඥානය, ධාර්ණ ශක්තිය, බුද්ධිය වර්ධනය වෙන කාලයක් මේ කාලේ. අන්න ඒක හේතු කොටගෙන මේ කාලේ ඔබ විභාගවලින්, තරඟ විභාගවලින් ඒ තත්වයන් තුළ ඔන්න ජයග්‍රහණ අත් කරගන්න හැකි කියන කාලයක්. විශේෂයෙන්ම ඒවා කැපී පෙනෙන ජයග්‍රහණ බඩපත් වෙනවා. එහෙනම් ඔන්න පාසල යන වයසේ දරු දැරියෝ උපරිම උත්සාහ කරන්න මේ කාලේ. මොකද නිකන් හිටිය කියලා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔබට කාලය යහපත්, පසුවිම යහපත් සැකසලා තිනවා. ඔන්න මැච් එකක් ගන්න ගියම පිච් එක හොඳයි. එහෙනම් ඔබ අපරීක්ෂාකාරිය පිච් එක හොඳයි කියලා ඔහේ වනන්න ගියොත් ඔබට පාරක් දෙකක් වදින්න පුළුවන්, අවුට් වෙලා යන්න පුළුවන්. නමුත් මේ පිච් එක හොඳලා තියදී ඔබ කල්පනාකාරීව බෝලේ කෙරේ හොඳ ඉලක්කයකින් හිටියොත් ඔන්න ඔබට නිවැරදිවම හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන්. මේ උදාහරණයක මොනවාද මේ ක්‍රිකට් කියවන්නේ, මේ අධ්‍යාපනය ගැන කියවන්නේ කියලා නෑ. ඔන්න ඔබට අධ්‍යාපන වශයෙන් ප්‍රබල සාර්ථකත ඇතිකරන්න හොඳ පසුබිමක් සැකසලා තියෙනවා. ඥානය, බුද්ධිය, ඒ වගේම ධාර්ම ශක්තිය, මතක ශක්තිය දිනුන වෙලා තියෙනවා. එහෙනම් ඔබ තව ටිකක් වැඩිපුර මහන්සි වෙන්න අන්න ඔබට කැපිපෙන දක්ෂතා පෙන්නලා කැපිපෙන ජයග්‍රහණත් කරගන්න හැකියාව පවතිනවා. ඔන්න උසස් අධ්‍යාපන බලාපොරොත්තු හිටියන ඔන්න උසස් අධ්‍යාපන බලාපොරොත්තු විශ්වසිත කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ දේ තුළ සාර්ථක වෙන්නේ ඉලක්කයට ගමන් කරන්න හැකියාව පවතිනවා. උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඒ සඳහා කාලය දෙනවා. ඒක මේ ඉස්කෝලේ යන පාසල් යන වයසට විතරක් නෙමෙයි, ඔබ අවිවාහක අයට විතරක් නෙමෙයි, ජීවිතේ වයස ඕනම වයසකට ඉගෙන ගන්න පුළුවන්. ඔන්න ඔබ ඉගෙන ගන්න අලුතෙන් අරමුණක් තිබ්බොත් ඒ සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් ඔන්න අන්න වැය වැඩි වෙන තවත් හේතුවක්. හැබැයි ඒ වගේ තැන්වලට වැය වුණා කියලා කමක් නැහැනේ, ඔන්න ඉලක්කයකට යන්නනේ. අන්න ඒ වගේ කාරණාවලට පොඩ්ඩක් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔන්න ඔබගේ උසස් අධ්‍යාපනික වරම්, අධ්‍යාපන විදේශගත වීමේ වරම් මේ කාල පරිච්ඡේද තුළ, මේ විශේෂ මේ වසර තුළ උපරිමයෙන්ම ලැබෙන කාල පරිච්ඡේදය. ඉතින් සෞඛ්‍ය ගැන විශේෂ වශයෙන් කතා කළ යුතුමයි. ආරෝග්‍ය පරමාලාභ ගැන මේ කොයි දේ යහපත් වුණත් ඒ දේ ඒකාකාරීව උපරිමයෙන්ම කරන්න නම්, කාර්යක්ෂම කරන්න නම් ශරීර සෞඛ්‍යයෙන් එන බාධාවල් නැති වෙන්න ඕන, රෝග පීඩා නැති වෙන්න ඕන. නැත්නම් රෝග පීඩා තුළ ඔබේ හැම කටයුතුන අධ්‍යාපනයට හෝ වේවා, විවාහ ජීවිතය, ආදර සම්බන්ධතාවලත් වෙනවා, රැකියාවලටත් වුණා, ව්‍යාපාරවලටත්, ඔබට මේ අසනීප වලින් වෙන්න තුන බලපෑම් තුළ ඒවට හානි කර දේවල් වෙන්න පුළුවන් කොච්චර. එහෙනම් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඔය තුවාල අනතුරු වැටීම්, තැලීම් සිද්ධ වෙන එකට පදන එකයි මම කිව්වර ගැබිනි මවුරුන්ටත් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න මේ කාල සීමා තුළ. ඇද වැටීම්, පොඩි පොඩි අනතුරුදායක දේවල්, රියානතුරු ටුට්ටක් සිදුවිය හැකි කාල පරිච්ඡේදක. ඒ දේ තුළ රෝහල් ගත වෙලා ඉන්න සිදුවෙන කාලයක්. මොකද මේ දොළොස් වැන්න තුළ තමා මේ වාසර උදා වෙද්දී ටිකක් ගුරු රවි ග්‍රහයන් ගමන් කරන්නේ. හැබැයි ඒක පොඩි තමා මාසයක් විතර යද්දී ඔක්කොම වෙනස් වෙනවා. වෙනස් නොවුණත් මේ දොළොස්වැන්න ටිකක් දුර්වලව පවතින කාල පරිච්ඡේදය නිසා ඔය කියපු තත්ත්වයන් තුළ විශේෂයෙන්ම ආරක්ෂා වෙන හෘදය සම්බන්ධයෙන්, යටිබද පහත බද උදරයේ සම්බන්ධ රෝගීකාරී තත්ත්වයන් ඇති වෙන්න, අර කිව්වා වගේ තුවාලනතර සිදුවෙන්න, උෂ්ණාධික රුධිරයේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න හේතු කාරණා සිද්ධ වෙනවා. ඒක නිසා සෞඛ්‍ය වෙන සැලකීමත් කටයුතු කරන්න, නිවැරදි ආහාර පාන ගති සමබරව ගන්න උත්සාහ කරන. සමබර ආහාර වේලක් කියන්නේ කැමැති කියලා හරි කැමැතිම දේවල් උෂ්ණයි ඒවා නොකා ඉන්න එක නෙමෙයි. සමබරවේ උෂ්ණභාවයේ උෂ්ණාධික කෑමක් අද්දි ඒකට උෂ්ණය මැඩපැවැත්වෙන තවත් ආහාරක් එකතු කරගත්තාම අන්න ඔබේ ආස කරන දේවල් ගන්න පුළුවන්. ඔහොමයි ජීවිතේ විඳින්නේ. ජීවිතේ බුද්ධියෙන් විඳ ගන්න, ජීවිතේ දිනන්නේ එහෙමයි. අන්නේ ඒ විදිහේ සමබර ආහාර වේලක් වගේම පොඩ්ඩක් මේ කාල සීමා තුළ ව්‍යායාම වලට යොමු වෙන්න, ශරීරේ පොඩක් දාඩිය දාන වැඩ ටිකක් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔන්න ශරීර සුවතාවය, සම්බරතාවය පවත්වාගෙන යාමත් එක්ක ඔබට පුළුවන් වෙනවා ඔබගේ ශරීර සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා යන්න. ඒ වගේම පුංචි හෝ අසරීපකාරී තත්ත්වයක් වුණොත් ඒවා සුළුෙන් තකන්න එපා. මොකද මේ ඔය හිසරද හෙම්පිරිසාවල් ගැන අපි කතා කළ යුතු නැහැනේ. ඒවා කොහොමත් වසරකට සැරයක් කාට හරි හැදෙනවාමනේ. ඒ වගේ දේවල් නෙමෙයි අපි මේ ජ්‍යොතිෂයෙන් කතා ටිකක් බරපතල රෝගී තත්ත්වයන් තුළ ගත්තොත් ඔය ටික පපුව රිදෙනවා, නිතර නිතර බඩ රිදෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තිබ්බොත් විශේෂයෙන්ම ඇඟේ උෂ්ණභාවයට ඔය තුවාල නම්මනම් හටගන්නවා. ඒ වගේ දේවල්ට නිසි වෛද්‍ය උපදෙස් පතන්න උත්සාහ කරන, ගොඩ බේත් කරන්න කියලා තවත් ඒවා වැඩි වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. අර ඒකයි මම ගැබිනි මවඩත් කියතේ අනතුරු වගේම ශරීරයේ උෂ්ණභාවය ගැන පොඩ්ඩක් සැලකීමත් වෙලා කටයුතු කරන්න. එතකොට මේ දේවල් සියලු සිය සාර්ථක කරගන්න පුළුවන් හැම දිනාටම. ඒ නිසා ඒ තත්ත්වන් තුළ බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න වෘෂභලග්න හිමියෝ. ඉතින් මේක මේ පොදු පලාපල කතනයක්. ඉතින් වෘෂභලග්න හිමියෝ ඔක්කොන්ටම මේ එක වගේ වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබේ උපන් කැන්සරන් තුළ වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි
ඒ වෙනස්කම් තුළ දුර සමහරට අසුභකාරීත්වයන් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ වීඩියෝ අවසන්ගෙන පිළියම් පිළියම් නිවැරදි කරොත් මොන තත්ත්වයක තිබත් ඔබට ජීවිතය දිනන්න පුළුවන්. කලබල විය යුතු නැහැ. ඒවා හැකි පමණින් කරන්න. හැමදේම ඔබට කරන්න බැරි වේ විදේශගතලා ඉන්න කරන්න අපහසු වේ. පුළුවන් තරමින් දේ කරලා මනස ධනාත්මකව තියාගෙන උත්සාහ කරන්න ඔබට ජීවිතය දිනන්න පුළුවන්. යහපත් කාල පරිච්ඡේදයක් වෙන උදා වෙලා තියෙන්නේ. එහෙනම් ඒ තත්ත්වය තුළ උපරිමයෙන් මේ යහපතත් කරගන්න ඔබ කටයුතු කරන්න බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. ඉතින් බොහොමයක් දෙනා මේ පිළියම් පිළිවෙත් තුළ අර අවුරුදු නැකත්වල අර්බුදයත් එක්ක නිවැරදි නැකත්වල කොහොමද කරන්නේ චාරිත්‍රවාද කරන්න කියලා අහලා තිබ්බා. ඉතින් ඇත්තටම මම ඔබට මුලින්ම කිව්වා මේ උදෑසන කාලයේ 14 උදෑසන ඉරුදාවෙන් පස්සේ ඇති වෙන මේ තියෙන නැකත් ගැන ඔබේ සැලකිල්ල වැඩි කරගන්න රාත්‍රී නැකත් කරනට වඩා කියන එක. ඉතින් ඒක ඒ දේ තුළ ඔය පර්යේෂණ කරද්දි ගොඩාක් ජ්‍යොතිෂවේදී ඒ නිවැරදි නැකත් දාලා තිබ්බා. ඒ අතරින් තුසිසෙන් සතරසිංහ මහත්තයාගේ නැකත්ව ටික ගැන මම බැලුවාම ඒ අතිශයෙන්ම අර බලය අතින් නැකත් බලය අතින් ඉතා ඉහළ තත්ත්වයක තිබ්බ නිසාවෙන්ම මම ඒ නැකත් ටික ඔබට කියන්න. මේක මේ ටිකක් විශේෂත්වයක් තියෙනවා. මේක ඉරිදා උදෑසන හිරුදාවෙන් පස්සේ තමයි යෙදෙන්නේ. ඉස්සරලාම අපි මේක වෙනස් වෙන නැකත් කියන එකෙන් අදහස් වෙන්නේ මේ සියලු නැකත් නෙමෙයි. ලිපගිනිමි ලැබේවා, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම කියන නැකත් ටික විතරයි වෙනස් වෙන්නේ. සූර්ය උදා වෙනවා අපේ ලංකාවට එදා උදෑසන 14 ඉඳලා ඉරිදා උදෑසන 6:03 6:05 අතර වගේ කාල සීමාව තුළ. ඉතින් මුලින්ම අපි අපේ සුපුරුදු දේ කරලා ඉන්න ඔබ ඒ කියන්නේ උදෑසන 6:03ට සූර්යෝදය වෙද්දී ඊට කලින් ඇහැරිලා ස්විරිසුදු වෙලා එහෙනම් ඉස්සල්ලාම මේ අලුත් අවුරුද්දේ අලුත් රාශියක සූර්ය උදා වෙන මොහොතේ ඔබ සූර්යදේව නමස්කාරය කරලා දන්නවා අපි නමස්කාර කරනවා කියන මහ දෙයක් නෙමෙයි. අපි අපිට දීපු හැම දෙයකටම අපිට දෙන හැම දෙයකට කෘතඥතාවය පාල කරලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් උච්චාරණය කරන්න කරලා ඔබ සිහි ගන්නන්ද ඔබගේ මේ වසරේ සැලසුම් ඊට කලින් ලියලා තියාගන්න වඩා හොඳයි. ඔබ මේ වසර තුළ විශේෂයෙන් මේ අප්‍රේල් 14 ඉඳලා 2024 2025 අප්‍රේල් 13 දක්වා ඔබ බලාපොරොත්තු වන දේවල් ඔබේ ජීවිතයේ ඉලක්කයන් ගැන හිතන්න, ඒවා කල්පනා කරන්න, ඔබ ඒ දේ ගැන වැඩිපුර හිතන්න, ඔන්න ඒ හිතලා ප්‍රාර්ථනා කරන්න. මේ ලෝකේ ජීවත් වෙන මේ සූර්යාලෝකයේ මත සූර්යාම තරඳී පවතින ලෝකයේ තුළ මට ඉදිරි වසර තුර මේ මගේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන තියෙන බාධක දුරු වේවා. ඒකට සෞඛ්‍යමය තත්ත්වයන් වල බාධා වෙන්න පුළුවන්, ආර්ථිකමය පාඩු වෙන්න බාධා වෙන්න පුළුවන්, නැත්නම් රටේ තියෙන යම්කිසි දේශපාලන වාතාවරණ තුළ හෝ යම්කිසි ආකාරවලට වෙනසක් වෙන්න පුළුවන්, කාලගුණික දේශගුණික විපර්යාස වෙන්න පුළුවන්. ඔය කිසි දෙයකට මට මේ මගේ මේ වසර ඉලක්කය ළඟා වීමට බාධාව සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා නැහැ. ඊට පස්සේ සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. තමන්ගේට කියලා දෙයක් ප්‍රාර්ථනා කරද්දි ඒ අවසානයේ මට මෙන්ම මේ ලෝකෙ ජීවත් වෙන සියලුම සත්වෙන්ට, නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සත්තු, විෂකෝර සත්තු, ඔය කාටවත් ප්‍රශ්න නැහැ, හැමෝටම මේ යහපතම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරලා අර විදිහට සියලු සත්වන දුක්ඛෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න උදෑසන 6:25ට දීපගින විමිල වීම, කිරි ඉතිරි වීම සිද්ධ කරන්න. උදෑසන 6:25ට ඊට පස්සේ ඔන්න උදෑසන 7:41ට ආහාර අනුභවය සිද්ධ කරන්න. ඉරිද දවසක් නිසා සාමාන්‍යයෙන් රතු කහ මිශ්‍රිත නැත්නම් අපි කියන රන්වන් පැහැය වගේම තඹ වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණ සැලසී කරනවා හොඳයි. මොකද රාත්‍රී නැකත් සිදු කරන විට නීලවර්ණ නිල් පාටන දෙත් මේක සෙනසුරාදා කියලා දිනේ සලකන්නේ. සාමාන්‍ය ක්‍රමවේදය තුළ දවසක් අපේ සිංහ දවසක් උදාන රෑ 12 ඉඳන් 12 වෙනකන් වුණාට මේ නිවැරදි ක්‍රමය තුළ සිංහල ක්‍රමය තුළ අද දින සූර්ය උදා වෙනදා ඊළඟ දවස් සූර්ය උදා දක්වා තමයි දවස සලකන්නේ. ඒක නිසා අපි ඉරිදා දවසේ උදෑසන 6න් පස්සේ කටයුතු කරද්දි ඒ කියව උපවර්ණ කහ රතු මිශ්‍ර රන්වන් පැහැය තඹ පැහැය වස්ත්‍රාභරණයෙන් සැරසිලා ඒ දේවල් කරන්න කායිකවත් අර යම් කිසි ආකාරයෙන් විවාදයක්වත් ඒ කිසි දෙයක් කරන්නේ මම මේ උත්සාහ කරන්නේ. මම මේ සියලු නැකත් ගැන ඔයාල බැලද්දි මේක ඉතාමත් විශිෂ්ට නැකතක්. මේ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න කොහොම කළත් කොයි විදිහට කරත් ඔබට ඔබේ අදිෂ්ඨාන ශීලීත්වය තුළ ඉදිරියට යෑම අනිවාර්යෙන් බලාපොරොත්තුවෙන් ඉන්න. ඔන්න ඉතා සුවිශේෂී වෙලාවක් ගැන ඔබට ගැන ඔබ මේ විශේෂයෙන්ම අලුත් දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් හිටියනම් ඔන්න විශේෂ වශයෙන්ම අප්‍රේල් මාසේ 14 වෙනිදා
උදෑසන 9:29ට පුළුවන් අරාවේ වැඩ ඇල්ලන කටයුතු ගනුදෙනු කරන කටයුතුත් ඒ වෙලාවට යොදා ගන්න නම් හොඳයි. මොකද හේතුව ආහාර අනුභවය කරපුව ගාම මේ අපිට ගනුදෙනු කරන්න වැඩ ඇල්ලන වෙලාව නැහැ නේ. ඒ නිසා 7:41ට ආහාර අනුභව කරලා ඔන්න වැඩ ඇල්ලන එකත් ඔන්න 9:29ට කරා නම් උදේ හොඳයි. ඒ වගේම ඔබ අලුතෙන් මොකක් හරි කාර්යයක් ආරම්භ කරන්න මොකක් හෝ දෙයක් කරන්න නැත්නම් තිබිච්ච වැඩ කටයුත්තක් නව මූණුවරකින් හරි ආයෙ පටන් ගන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් හෝ වේවා ඔබේ කටයුත්තක් ඕනෑම විදිහේ දෙයක් ආරම්භ කරන අතිශයම සුබ බලවත් නැකතක් තමයි මේ අප්‍රේල් මාසේ 2024 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:29ට දීලා තියෙන්නේ. ඒ වෙලාවේ සුබ විදිහට ඒ ආරම්භ ගන්න මේ හැම නැකතම දකුණු දිශාව බලා තමයි සිද්ධ කරන රන්වන් පැහැයෙන් සැරසිලා දකුණු දිශාව බලා ඒ ඔබේ කටයුතු කරන්න මේ දේ තුළ ඉතාමත්ම ප්‍රබල සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. ඒ වගේම නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජෝතිර්වේදී තුසිදෙන් සතරසිංහ මහතාට මෙන්න එකක් තෝරා බේරා දුන්නට. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම දැන් මේ මාර්තු මාසේ නම් කාල පරිච්ඡේදයේ බහුතරයක් නෙනා ටිකක් මානසිකව චිත්ත පීඩාකාරීව යන කාලයක් මේ උෂ්ණ එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම නිතර ගොඩාක් අය කියන කාරණා තමයි පැටලිසාගත්තේ තියෙන මනස. ඒ නිසා මේ හැමදේටම ඔබේ මනස ශක්තිමත් කර ගැනීම අතිශයින් වැදගත්. මම හැමදාම කියන පිළියම් පිළියොත් මම විශේෂයෙන්ම නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ දන්න අය දන්නවා. දැන් අලුතෙන් අහන අය ඉන්නවනේ පොඩ්ඩක් මගේ කලින් ඔය මාසේ පලාපලේ හැර වීඩියෝව අහන්න. තව දැන් මේ 2024 උදාවේ ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ අග දාපු වීඩියෝලත් ඒ විශේෂිතව පිළියම් පිළිවෙත් තියෙන ටික අහන්න අනිවාර්යෙන් ඒවා ඒ නිවැරදිව කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වසරේ සුවිශේෂීම ග්‍රහ මාරුවක් يعني මේ වසරේන ප්‍රබලතම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. මේ ලැබෙන මේ මාසේ මුල يعني මේ මාසේ පළවෙනිදාම වෙනවා ගුරු මාරුව. ඉතින් ගුරු මාරුව සම්බන්ධ විශේෂ වීඩියෝ මම ලෑස්ති කරනවා. ඒකේ මම ඉතාමත්ම විශේෂිතව පිළියම් පිළිවෙත් මාලාවක් ගේන්න උත්සාහ කරනවා. ඒ දේ උත්සාහ කරන්න. ඒ වගේම අර වර්ණ ගැන මම මාසේ පලාපලවල කිව්වා නිවැරදි වර්ණ නිතර ආයස ගන්න තැන් වල තියාගන්න කියලා. ඒ වර්ණ ටික මම ඉක්මනින් මතක් කරන්න. රෝස, තැඹිලි, කොළ, තදදම් සහ කහ. රෝස, තැඹිලි, කොළ, තදදම්, කහ. රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට සහ කහ පාට නිතර ඔබ ගැවසන ඔබේ වැඩ කරන තැන ඉස්සරහා ඔබ කියන ඔබේ මේසේ ඉස්සරහා නැත්නම් උදෑසන නවදි වෙද්දී ඉස්සල්ලාම පේන බිත්තියේ ඔබේ මුදල් පසුම්බේ වාහනේ පේන තැනක ඔන්න ඔය වර්ණයන් ටික නිවැරදිව ඒ ප්‍රින්ට් කරලා හරි ස්ටිකර් හරි ඕනම් විදිහකට පේන්න සලස්සන ගෙදර තීන්ත ආලේප කරන්නද මෙහෙම හැම විශේෂයෙන්ම කරන්න බෑනේ. එහෙම අලුතෙන් ආලේප කරන අය ඉන්නවනම් මේ වර්ණ කරෙහි වැඩිපුර අවධානය යොමු කරගෙන ඒ தත්ත්වය කරන්න. මොකද ඒ දේ තුළ ගොඩාක් දේවල් ඔබේ වෙනස් වෙයි. ජීවිතයේ තියෙන අර මේ තියෙන අර මනස තුළ තියෙන ව්‍යාකූලත්වය වගේම අසනීප දිනන සෞඛ්‍යමය ගැටලු ඒ වගේම තමන්ට තියෙන ආත්ම විශ්වාසය අඩු වීම තමන්ගේ කටයුතු වල බාධා වීම මූල්‍යමය වශයෙන් පසුබෑම් ඒ හැමදේම මේ දේ තුළ අර මේක ඇවිල්ලා වින්න මේ විද්‍යාත්මක தத்துவයක් තුළ ඔබේ ඕරාව බලවත් කිරීම තුළ ඔබේ ජීවිතය ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ ඒ විදිහම කරන්න උත්සාහ කරන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ අභිසම්බිධාන පිරිත නිතර ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන්න පුරුද්දක් කරගන්න. මේ කාලේ මේ වසරේ විශේෂයෙන්ම අභිසම්බිධාන පිරිත ඔබේ අර පිරිත් එකතුවට උදෑසන අහන හැමදාම කියන සූර්ය පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, ඡන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන ඒ ඔයා ඔබලා අහන්නේ උදේ නැගිට ගාමයි රාත්‍රී නිදර පෙර අනේ පිරිත් ටිකට මේකත් එකතු කරගන්න. ඒ දේ තුළ ඔබගේ යම්කිසි ආකාරයකින් ඉදිරි ගමනට මනා රුකුලක් වේවි. හැමදාම කියනවා කිතුණු වෙන්න පුළුවන්, ඔබ හින්දු කෙනෙක් වෙන්න පුළුවන්, ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න පුළුවන්, බෞද්ධයෙක් වෙන්න පුළුවන්. මේ පිරිත් කියන්නේ කිසිම ආගමක දහමකට අයිති වෙච්ච දෙයක් නෙමෙයි. මේ දේ තුළ තින්නේ තනිකරම ශබ්ද විද්‍යාව තුළ අපේ මානසිකත්වය ගොඩනගා ගැනීම වගේම අපේ ඕරා බලවත් කර ගැනීම. නිසා බය නැතුව ඒ දේවල් ලොම් වෙන්න කොහෙත්ම ඒ දේවල් තුළ ඔබ ඔබේ ආගමට අසාධාරණයක්වත් යම්කිසි ආකාරයකින් වෙනස්කමක්වත් සිදු කරන්නේ නැහැ. ඒකින්ද බය වෙන්න එපා. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. අපි සුපුරුදු දේ අර මාසෙ එක දවසක් නිරාහාරව ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දෙන විදිහ අන්න ඒ දේ අනිවාර්යයෙන්ම උත්සාහ ගන්න. നിരാഹാരവ ഇന്നലെ തന്നെ പുള്ളിനെ വട്ടനാകമക് തന്നെ മുതൽ ഏക ഏതേ തുള അപ്പിട്ട് നിരാഹാരവ സിറ്റീമ തുള ഈ ബടകിന്നെ വേദനാവ ദനനോ ഇത് ബടകിന്നെ നിത്രിന കനെക്ക് ഏ വേദന നിവല അപ്പി ഈ ബടകിന്നെ ഇന്നതേ തുള അര കുസൽ ശക്തിയ ദന്ദീമ തുള തീന വഗേമ അപ്പേ ജീവിത തുള തീന അകുസൽ കർമ്മ യടപത് വെന്ന ഒബ ഏ വേദനാവ ദരാ ഗനീമ വെദഗത് വെന ഒകട മർദന ക്രിയാ കേല കേന്നെ ഒക അർത്ഥ ദക്കണ്ട ഗിയോത് പയക് കിയണ്ട പുളവ നമുത് ഒബട മമ സർലവ കേല ദുന്നേ ഏക അനിവാര്യമ മാസരേക സരയക് സികുരാദ ദാസ് വെനന വഡാ ഹൊണ്ടൈ
ඒ මාසෙක දසක් හොඳටම ප්‍රමාණ දවල් ආහාර වේල නිරාහාරව ඉන්නවනම් උදෑසන 10 11 වගේ වුණාට පස්සේ ආහාර ගන්නක නවත්තලා ඔන්න ඔබේ ආහාර වල ඔබ කැමති මා කෑම එක තියනවනම් වඩා හොඳයි. මොකද ඔබට එතකොට දරා ගැනීම තවත් හොඳයි. උදෑසන يعني 11 ඉඳලා හවස 4 5 වෙනකම් ඔබ වතුර විතරක් බීලා ඉඳ අර ආහාර වේල දෙන්න. අසනීපය අමාරුවෙන් ඉන්න අය කුඩා දරුවෝ කරන්න යන්න එපා. හැකි අය නිරෝගී අය ඒ දේ කරන්න. මොකද වේලක් නිරාහාර හිටියා කියලා ජීවිතේ හානියක් වෙන්නේ නැහැ. ඒ දේ තුළ තියෙන ඔබ ගන්නා ඔබට ජීවිතේ ලං වෙන ඒ ධනාත්මක බලය ගැන ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒ තරම්ම ප්‍රබලයි බලගතුයි. කරලා බලන්න කීප වතාවක් කරද්දි මාස දෙකක් ඇද්දි ඔබේ ජීවිතේ අර කෙමින් කෙමින් සියලු දේ අනිත් පැත්ත හැරෙන්න ඔබට දැනෙවි. මේ ඔක අර වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නම් නෙමෙයි. ඒ ෂණික ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. හැබැයි මේවා ස්ථීර ප්‍රතිඵල ලැබෙන දේවල්. ඒ නිසා ඒ දේවල් හොඳ කල්පනාකාරීව කරන්න උත්සාහ කරන්න. කිතුණු කතෝලික අය හැමදාම උත්සාහ කරන්න අඩුම තානරි ශුද්ධෝ ජපමාල පන්තියක්වත් උච්චාරණය කරන්න අනිවාර්යෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11:44 ශුද්ධෝපය පවත්වන්න ඉදාර පුළුවන් එක්වරු ශීලිය රැකලා මස් මාංශලින් තොර වෙලා. ඒ වගේම මේ වසරේ විශේෂයෙන්ම ඔබ සෙබස්තියන් මුනිතුමාට මහා සන්තියාග මුනිතුමාට බාරහාර වෙන්න උත්සාහ කරන්න. ප්‍රශ්න ගැටළු වැඩි නම් මේ වෙලාවේ ඒ දේ තුළ ජීවිතයේ යම්කිසි සැනසීමක් ළඟා කරගන්න මැදිහත්කමක්ම ලබා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම හැම වෙලේම අසරණ දරුවෝ අසරණ අය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන විශේෂයෙන් මේ කාලේ හැකිනම් ඔය ආහාර පාන වියලි ආහාර පාන ඔය අසරණ පවුලකට ලබා දෙන්න අධ්‍යාපනය හදන ළමයින්ට උදව් කරන්න ඒ දේවල් කරන්න හැකිනම් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ හැම දේ තුළම මේ වසර ඔබට ජීවිතේ ජයග්‍රහයි වසරක් කරගන්න හැකියාව පවතිනවා. කිසිසේත්ම කලබල වෙන්න එපා. මේ කාල පරිච්ඡේදය තුළ ඔය හැමදේම වෙනස් කරන්න මේ සුළු පිළියම් පිළිවෙත් වලට පුළුවන්. ඔබ සමහර විට හිතයි මේ වගේ දේවල් මොනා කරලා වැඩක් තියෙනවද? ටිකක් සමහරු කැමතිනේ ඔය මේ වගේ පහසු දේවල් නෙමෙයි මහා දේවල් කියලා ලොකු වීදන් යන වැඩ කරලා අන්න ඒ වගේ ජීවිතේ සැනසීම ළඟා කරගන්න. නෑ, ඒ කිසිම දෙයකින් නොලැබෙන සැනසීම මේ කියන පොඩි දේ තුළ කරගන්න පුළුවන්. අනිවාර්යෙන් භාවනාව සිද්ධ කරන්න, භාවනාව සිදු කරන ආකාරය මම පහුගිය වීඩියෝ වල කියලා ඇති. සරලවම කිව්වොත් ඔබ ඉන්න තැන ඕනම තැනක් වෙන්න පුළුවන්. පන්සලක්, බෝධියක්, තමන්ගේ ආගම දහමට අනුව ඒ ආගමක ස්ථානයක් වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර වෙන්න පුළුවන්, ගෙදර කාමරයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ විදේශගතලාදී ඔය නැවතිලා ඉන්න කාමරයක් වෙන්න පුළුවන්. ඔය ඕනම තැනකේ භාවනාව කරන්න පුළුවන්. හරිම සරලයි මම කියන්නම්. අදාහන අයටත් විශේෂයෙන් දැනගන්නත් එක්ක ඔබ ඉස්සල්ලාම ඒ අවට හොඳට පිරිසුදු කරලා ප්‍රියජනක විදියට අස්පස් කරලා හොඳ සෞම්‍ය සුවඳක් දැනෙන විදියට මොකක් හරි ලෑස්ති කරන ඔබ එක තැනක ඉඳගෙන S2 වහගන්න. S2 වහගෙන ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබේ ජීවිතයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගැටලු යහපත් දේ ඔබට මේ වෙලාවේ වැඩියෙන්ම ඔළුවට දැනෙන දේවල් ටික හිතන්න. ඒ හිතන්න ඇති තරම් හිතන්න. හිතන් හිතන් යද්දි ඔබට ඒ මහා බරපතල ප්‍රශ්නයක් වුණා ටිකක් අමුතු විදිහට ඒ දේ යටපත් වෙන තත්ත්වයක් මනසට නිකන් නොදැනෙන තත්ත්වයක් එනවා. අන්න ඒ තත්ත්වේ නිකන් ඉඳලා ඔබ ඊට පස්සේ අවටින් එහෙන ශබ්ද ගැන, අවටින් දැනෙන ගඳ සුවඳ හෝ වේවා, ඒ හැම දේ ගැනම අවධානය යොමු කරන්න. ඒවත් හොඳට අහන් ඉද්දි වෙලාවක් එනවා ඔබට ඒ දේවල් ඇහෙන්නේ දැනෙන්නේ නැති විදිහට. අර ඒ දේවල් ඔබට මනසට හුරු වෙන තත්ත්වයක්. අන්න ඊට පස්සේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න තැන ගැන හිතන්ද. ඒ දේ ගැන හිතන් ඉද්දි අමුතු හිස් බවක් ඔබට පොඩි වෙලාවක දැනෙවි. අන්න ඒ වෙලාවට ඔබ මේ කියන විදිහට S2 වහගෙන සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීපවතාව ප්‍රාර්ථනා. ඕක දවස් කීපයක් කරන් යද්දී ඔබේ ජීවිතේ ගොඩාක් තියෙන ප්‍රශ්න ගැටලු ටික ටික මැකෙන හැටි ඔබට තේරෙයි. ඔබ තුළ ප්‍රියමනාප භාවයක්, ආකර්ෂණීය භාවයක් ඒවි. ඒ වගේම ඔබ තුළ අර ඔබ කිසිම දෙයකට සැලෙන්නේ නැති භාවයක්, එඩිතර භාවයක් ඒවි. කරන කියන වරදින හැම දෙයක්ම හරියාවි. අන්න ඒක නිසා ඒ දේ අනිවාර්යයෙන්ම ඔබ හිතට අරන් කටයුතු කරන්න. ඔබට මේ වසර ජයග්‍රාහී වසරක් කරගන්න පුළුවන්. මේ වසර ඇත්තටම සාපේක්ෂගත ශ්‍රී ලංකා ජීවත් වෙන අයට ජීවිතයේ කියන්නේ යම් කිසි යහපතක් අර පහුගිය කාල සීමා තුළ පීඩාකාරී තත්ත්වෙන් මිදිලා එකපාර ඔක්කොම නෙමෙයි පියවරෙන් පියවර නැගිහිටින්න පුළුවන් හැකියාව පවතින කාලය. කියන්නේ මේ 2024 හරි තීරණාත්මක වසර. මේන් පස්සේ අපේ රට තුළ යම් කිසි ආකාර තිබිච්ච ඔය පසුබෑම තරමද්දට වසරෙන් වසර පියවරෙන් පියවර කාලයක් එක්ක මගහැරලා යාවි. එහෙනම් ඒ දේ එක්ක මේ සුබ අත් වෙලා තියෙන බහුතරයක් දෙනාට ඒ උපරිමෙම ගන්න උත්සාහ කරන. අසුබ තිබ්බ කියලා බයන්න එපා. මේ පිළියම් පිළියම් නිරදේ කරන්න ඔබට ඒ දේ තුළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් උදා වූ මේ නව වසර ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන, නිරෝගී භාවයෙන් යුතුව ඉන්න සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.